उदाहरण मंगीनवा गणित विद्या अरे गणित विद्यावाय लखनऊ आदान कर हम एक तो कोयल पेन मान गैलीन सतहना के अंदर व्याज के तेल यान किया इन आप ही मुलीम में गैलीन सतहना अंदर न पटान दाम हो ओगलन मत गए जी मांग को ओल में गैटलुआ विसंदा गान न नांग आप ही गैटलुआ विसंदी मां आरंभ कर ले युतु इन आम ए तुले आप ही स्टार्ट के ले उ आइए गैटलुआ विसंदा न पटान එනම් මතකයි මං කො මුලින්ම විශ්ලේෂණය කරන්න කියලා. එනම් විශ්ලේෂණයේදී මම මොකද්ද කිව්වේ? ආදානය තීරණය කරන්න, සැකසුම කරන්න, ප්‍රතිදානයක් දෙන්න. එනම් මගේ ගැටලුවට අදාළව ආදානය වෙන්න ඕන ගණිතය ලකුණු සහ විද්‍යාව ලකුණු. එනම් මං අඳිනවා ඉන්පුට් සිම්බල් එක. මේ තුල ලියන්න අපි මොනවද ආදානය කරන්නේ? मैथ्स मार्क साइंस मार्क गणित लखनऊ सह विद्या लखनऊ आदाने करा आइए ना दें आदाने कर दे वाल बैठे इलान मुकद्दर कराने सेक्कर सुमा कटे लाख कराने नॉन मुकद्दर भी करने सेक्कर सुमा में देखे कतुओ होयल पे ना नहीं किया नहीं එනම් අපි හොයන්න ඕන මේ දෙකේ එකතු වෙනන් සෙවීම සැකසීම අපි අඳිනවා process symbol එක. එනම් මේ තුල ලියනවා මොනවද අපි හොයන්නේ? එකතුව total. එනම් එකතුව සමාන කරන්න ගණිත ලකුණු maths mark comma sorry plus science गणित लखनु विद्यालखनुतिदान කියන පදය ඩිස්ප්ලේ කරන්නේ මොකක්ද ටෝටල් දැන් අපේ ගැටලුව විසඳලා ඉවරයිද ඔව් අපිට ඕනුනේ ගණිතයයි විද්‍යාවයි ලකුණු අතුලත් කරාම එකතුව සොයලා පෙන්වුම් කරන්න එන අපේ ගැටලුව ඉවරයි ඒ නිසා අපි ස්ටොප් කරනවා එනම් මේ ඇන්නේ මොකක්ද අපි ෆ්ලෝ චාට් ගැලීම් සටහන මේ කුමන ස්වරූපයේ ගැලීම් සටහනක්ද අනුක්‍රමයට අදාළ ගැලීම් සටහන ආදාන සැකසුම ප්‍රතිදාන ඉහළ සිට පහළට සරලවම ගලාගෙන එනම් අනුක්‍රමයකට අදාළ මෙවැනි ගැලීම් සටහනකට ව්‍යාජ කේතයක් ලියමු සූඩෝ කෝඩ් එක එනම් මම කිව්වා start වෙනුවට sudo code එකක් අපි ලියන්න පටන් ගන්න කොහමද begin කියලා ඊළඟට තියෙන්නේ input එහෙනම් මොනවද input කරන්න කියලා අපුරින් ලියන්න input කරනවා maths mark science mark මේ input කරේවට ඊළඟට මොකද්ද කරන්නේ process එක ඒකත් ඒ විදිහටම අකුරෙන් ලියන මොකක්ද හොයන්නේ total කොහොමද හොයන්නේ maths mark වලට එකතු කරනවා science mark ඊළඟට හොයන ලද එකතුව පෙන්වුම් කරනවා display කරනවා out එක ඒක ඒ විදිහටම ලියන්න display total stop කියන එක වෙනුවට අපි ලියනවා මොකක් කියලාද n කිය. එතකොට අපිට මේ ගැටලු ලියද්දී පහසුයි බලන කෙනාට පැහැදිලි වෙන විදිහට ලියන්න ඕන. හේතුව අපි නිතරම මේ sudo codes ලියද්දී පිරිසිදුභාවය flow chart sudo codes අන්දල ලියද්දී පිරිසිදුභාවය අනිවාර්යෙන් වැදගත්.
ඉතින් ඒ නිසා අපි begin සහ end කියන එක අපේ රතු රූල මෙහෙම තියෙනම් රතු රූල කෙලින් ලියන්න ඊට ටිකක් ඇතුළට කරලා input out input කරනවා process කරනවා out කරනවා ලියන. ඒතර බලන කෙනාට පැහැදිලි වෙනවා ආ මෙයා යම් දෙයක් තේරුම් අරගෙන ලියලා තියෙන්නේ. මෙයාගේ වැඩ පැහැදිලි නේද? ඉතින් අපි කොයි දෙයක් පිළිසිදුව කරාම අපිට ලකුණු ගන්න පහසුයි බලන කෙනාටත් ආයාසයක් නැහැ මේක බලන්න. ඒ නිසා මේ ලැන්දේ flow chart එක මේ තියෙන්නේ pseudo code එක. මම ඉතින් මේ පැහැදිලි වෙන්න ඊතල දාලා පෙන්නුවේ start එක වෙනුවට begin කියලා input කරනවා මේ විදිහට ලිව්වා process එක හැමම ලිව්වා output එකත් මේ විදිහටම ලියලා stop කියන එක end කරා. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි පාලන ව්‍යුහය ගැන. ඒ කියන්නේ flow chart එක ඇඳ අනුක්‍රමය අනුක්‍රමයකට අදාළව pseudo code එකත් ලිව්වා අනුක්‍රමයකට අදාළව. මේ වගේ ගැටලු කිහිපයක් මේව නම් ඉතාම සරලයි. ඕනම කෙනෙක්ට දැන් ඒ ලෙවල් කරන දරුවන්ට නම් මේ විතා පහසුයි. නමුත් මම මතක් කිරීමක් කරන්නයි මේ අනුක්‍රමය කියන්නේ මොකක්ද කියන එක කෙටි හැඳින්වීමක් කරන්නයි මේ ගැටලුව ගත්තේ. ඉතින් ඔයාලට ඕන තරම් පුනරීක්ෂණ තියෙනවා. අපිත් මේ වෙබ් අඩවියට පුනරීක්ෂණ අභ්‍යාසය යටතේ මං කිහිපයක් එකතු කරන්න. ඒතර ඕගලන්ට ඒවත් උත්තර ලියන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනම් අපිව අමතලා ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඒතර එහෙනම් අපි අනුක්‍රමය කියන එක පහසු නිසා අනුක්‍රමය මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට යන්නේ වර්ණය කියන එක. හැබැයි වර්ණය කියන එක මීට හා ටිකක් වෙනස්. මේ විදිය ලේසියෙන් input process output පැහැදිලි කරන්න බෑ. ඒකෙදී අපිට විශේෂයෙන් භාවිතා කරන්න යම් යම් දේවල් තියෙනවා. ඒතකොට අපි කොහොමද කියලා බලමු. වර්ණයක් එවත් තේරීමකට අදාළව ව්‍යාජකේත ලියන්නේ. ඒක අපි දැන් ඊළඟ අවස්ථාවේ සිට බලමු. හරි. එහෙනම් අපි පුලි දැන් බලමු කොහොමද වර්ණය හෙවත් තේරීමකට අදාළව ගැනීම් සටහනක් ඇඳලා ව්‍යාජකේතයක් ලියන්නේ. දැන් ඔයගොල්ලෝ කලින් දැක්කා අනුක්‍රමයකට අදාළව ගැනීම් සටහනක් ඇඳලා ව්‍යාජකේතය ලියන විදිය. ඒකෙදී අපිට කිසිම ගැටලුවක් වුන්නේ නැහැ. ඉන්පුට් කරා, ප්‍රොසෙස් කරා, අවුට්පුට් කරා. හැබැයි වර්ණයකදී අපිට එහෙම කරන්න බෑ සූඩෝ කෝඩ් එක ලියද්දී. වර්ණයකට අදාළව සූඩෝ කෝඩ් එකක් ලියද්දී අපි තේරුම් ගන්න ඕන මොන තේරීම් පාලන ව්‍යුහයද ගැටලුවට අදාළව භාවිතා කළ යුතු වෙන්නේ. ඒතර අපි දැනගන්න ඕන මොනවද තියෙන තේරීම් පාලන ව්‍යුහයන්. සිලෙක්ෂන් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් මොනවද කියලා. ඒතර මෙතෙන්දී අපි පාවිච්චි කරන ප්‍රධාන තේරීම් පාලන ව්‍යුහයන් දෙකක්. ඒන් එකක් if, අනිත් එක select case. ඒතර මේ if කියන තේරීම් පාලන ව්‍යුහය අපිට පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවේ ස්වරූපය අනුව ප්‍රධාන ආකාර තුනකට. ඒන් එකක් තමයි if then end if කියන ආකාරය, අනිත් එක if then else end if කියන ආකාරය, අනිත් එක nested if. ඒතර මේ nested if කියන පාලන ව්‍යුහය වෙනුවටම පාවිච්චි කරන්න පුළුවන් තවත් පාලන ව්‍යුහයක් තමයි select case කියන්නේ. ඒතර අපි මෙතන ඉඳලා ඉගෙන ගන්නේ කොහොමද මේ control structures පාවිච්චි කරලා flow chart එකක් ඇඳලා pseudo code එකක් ලියන්නේ. එහෙනම් මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මොකක්ද මේ if then end if කියන තේරීම් පාලන ව්‍යුහය. ඒතර බලන්න මේ ඔයගොල්ලන්ට මම ලියලා තියෙන්නේ if then end if කියන එක අපිට ලියන්න පුළුවන් රීතිය. රීතිය කියන්නේ ලියන විදිය මොකක්ද කියන එක. ඒතර මම මෙතනදී පෙන්නලා තියෙනවා if යටතේ බලනවා කන්ඩිෂන් එක. ඒ කියන්නේ මොකක්ද කොන්දේසිය. එතකොට අපි යම් තීරණයක් ගන්න යනවනම් අන්නේ තීරණය ගන්නේ මොන කොන්දේසිය පදනම් කරගෙනද. ඒ කොන්දේසියයි අපි මෙතන ලියන්නේ. ඒතර එනවා if යටතේ බලන කොන්දේසිය සත්‍යයි කියන්න අපි පාවිච්චි කරනවා පදයක්. ඒ තමයි then. එහෙනම් if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් then යටතේ ප්‍රකාශය හෙවත් ස්ටේට්මන්ට් එක ක්‍රියාත්මක වෙනවා. මෙතනදී තියෙන විශේෂම දේ තමයි if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් පමණයි then යටතේ ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙන්නේ. අසත්‍ය නම්
යටතේ ප්‍රකාශයක් එහෙම මුකුත් නැහැ. ඒ කියන්නේ මේකේ අසත්‍ය ප්‍රකාශයක් නැහැ. ඒ කියන්නේ කොන්දේසිය සත්‍ය නම් විතරක් ක්‍රියාත්මක කරන්න. අසත්‍යතාවය ගැන මුකුත් කතා කරන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලමු කොහොමද if then දාලා ගැලීම් සටහනක් ඇඳලා ව්‍යාජ කේතයක් ලියන්නේ කියලා. සරල උදාහරණයක් තමයි ළමයේගේ ගණිත ලකුණු ආදානය කරාම අපි කියනවා ගණිත ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි නම් පාස් ලෙස තෝරා පෙන්වන්න. අපිට නැතිනම් මොනවත් එහෙම විශේෂ ප්‍රකාශයක් පෙන්වන්න කියනවද? නැහැ. ගණිත ලකුණු ආදානය කළ විට පාස් ලෙස තෝරා පෙන්වන්න. එහෙනම් ඔන්න බලන්න ෆ්ලෝ චාට් එක මුලින්ම අඳිමු. එහෙනම් ගැටලුව විසඳන්න පටන් ගන්න. ස්ටාර්ට් කර. ඊළඟට ගැටලුවට අදාළව දත්තයන් ආදානය කරනවා. මොනවද ආදානය කරන්නේ? මැත්ස් මා. ඉන්පුට් මැත්ස් මා. හැබැයි මේ මැත්ස් මා ආදානය කරාම අපිට කියනවා ඒ ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි නම් පාස් කියලා පෙන්නන්න. එහෙනම් දැන් අන්න ප්‍රතිදානය දෙන්න ඕන මොකක් කියලාද? පාස් කියලා. හැබැයි අපිට ඉන්පුට් කරන සෑම ළමයෙකුම මැත්ස් මාක් අනුව පාස් පෙන්වන්න පුළුවන්ද? බෑ. අපිට යම් කොන්දේසියක් කියනවා ඒ ලකුණු 50ක් හෝ ඊට වැඩි නම් විතරයි පාස් කියලා පෙන්වන්න. එහෙනම් අපි දැන් මෙතනදී යම් තීරණයක් ගන්නයි යන්නේ. එනම් මං ඕගලට තීරණයක් ගනිද්දී ඒ අදාළ කොන්දේසිය ලියන්න මේ සංකේතය පාවිච්චි කරනවා. එතන මේ තුල ලියන්න අපි ගන්නේ මොකක්ද තීරණය? if කියන්නේ නම්. කුමක් නම්ද පාස් කරන්න කිව්වේ? maths mark විශාල හෝ සමානයි 50ක් නම් තමයි පාස් කරන්නේ. එනවන බලන්න මැත්ස් මාක් ඉන්පුට් කරා. දැන් බලනවා ඒ ඉන්පුට් කරන මැත්ස් මාක් විශාල හෝ සමානද 50ට. සරල උදාහරණයක් ඇනියට ගමු අපි. මැත්ස් මාක් 60යි. ගණිත ලකුණු 60යි. එහෙනම් දැන් මෙතන දෙනව ලකුණු කීයයිද? 60යි. 60 විශාල හෝ සමානයිද 50ට? කොන්දේසිය සත්‍යයි. ඒ කියන්නේ ඔව් කියන එක අපි යස් කියලා ලියනවා ෆ්ලෝ ලයින් එක ඉදිරියේ. ඒ ඇයි එහෙම අපි යස් කියලා ලියන්නේ? මෙතෙන්දී if යටතේ බලන කොන්දේසිය කුමක් නම්ද අපි පාස් කරන්න කියලා බලන්න. එහෙනම් අපි ලියනවා if යටතේ බැලුවා මැත්ස් මාක් 60 විශාල හෝ සමානයිද 50ට. ඔව් නම් අපි මොකද කරන්නේ? ප්‍රතිදානයක් දෙනවා. display pass. ඇයි මම මේ double quotation තුල pass කියන එක ලිව්වේ? pass කියන ಪದයේ විදියටම අපිට ප්‍රතිදානයක් දිය යුතුයි. ඒ නිසා තමයි අපි double quotation තුල නැත්නම් උඩුකමා තුල මේ ಪದය ලියන්නේ. එහෙනම් pass කියලා පෙන්නවා අපේ ගැටලුව අවසන්. එහෙනම් ඊළඟට stop කරන්න. දැන් හිතන්නකෝ ළමයෙක් ලකුණු 30යි. ඒ කියන්නේ මැත්ස් මාක් 30යි. මෙතනදී 30 විශාල හෝ සමානයිද 50ට? නෑ. අනේනම් කොන්දේසිය අසත්‍ය වුණා. නෝනා. හැබැයි අපි ගැටලුවේ කිව්වද ගණිත ලකුණු 50ට අඩුයි නම් මොනවත් ඒ කියන්නේ ෆේල් කියලාවත් not qualified කියලාවත් එහෙම මොනවත් පෙන්වන්න කියලා කිව්වද? නෑ. අන්නේන අපිට ප්‍රතිදානයක් කිසිදු ප්‍රතිදානයක් දෙන්න කිව්වේ නෑ. කෙලින්ම ස්ටොප් එකට සම්බන්ධ කරන්න. එහෙනම් දැන් ඔයගලන්ට මේ ගැටීම් සටහනෙන් තේරෙනවා ඇති if යටතේ බැලුවා කොන්දේසියක් මේ බලන කොන්දේසිය සත්‍ය නම් පමණක් ප්‍රතිදානයක් දීලා ගැටලුව අවසන් වෙනවා. අසත්‍ය ප්‍රකාශයක් මෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙවන් ස්වරූපයේ ගැටලුවකට අදාළව ව්‍යාජ කේතය දියද්දී අපි පාවිච්චි කරනවා කිව්වා if then end if කියන
පාලන ව්‍යුහය එහෙනම් අපි බලමු කොහොමද මේකට අදාළව if then end if කියන පාලන ව්‍යුහය එකතු කරන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ තියෙන steps ටික ඒ විදිහටම ලියමු එහෙනම් මං කොයි start වෙනුවට ලියන්න කිව්වා begin input කරන්නේ මොකක්ද කියලා ලියන්න input කරනවා maths mark දැන් මෙන්න විශේෂයි මෙතන අපිට විශේෂයක් හේතුව මේ maths mark අනුව කොන්දේසියක් තියෙනවා ඔයාලට තේරෙනවා මෙන්න මේකයි කොන්දේසිය අපේ flow chart එකෙන් අපි කොන්දේසිය ලිව්වා if යටතේ එහෙනම් අපේ pseudo code එකේදී if යටතේ ලියනවා සලකා බලන කොන්දේසිය එහෙනම් කොන්දේසිය තමයි maths mark විශාල හෝ සමානයිද 50ට දැන් අපේ මේ flow chart එකේ මේ maths mark 50ක් හෝ ඊට වඩා වැඩි කියන ඕ කියන්න flow chart එකේ ලිව්ව පදේ මොකද්ද years අන්න එහෙනම් flow chart එකේ years කියන එක වෙනුවට අපේ pseudo code එකේ ලියන පදය තමයි then කියන පදය එහෙනම් years නම් බලන්නේ යටතේ ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙනවා display pass එහෙනම් if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් then යටතේ මොකක්ද කරන්නේ display කරනවා pass මං ගෝ මේක අසත්‍ය ප්‍රකාශයක් නෑ ඒ කියන්නේ එහෙනම් if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් විතරයි ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙන්නේ අසත්‍ය ප්‍රකාශයක් නැති නිසා අපි if then කියන විශේෂ ප්‍රකාශය end කරනවා end if කිය. එන ඕගොල්ලන්ට තේරෙනවා ඇති years කියලා display කළා stop වෙනවා. එහෙනම් begin සහ end අතර තියෙන විශේෂ ප්‍රකාශයක් තමයි if then end if කියන්නේ. එතකොට begin සහ end අතර ලිව්ව මේ විශේෂ ප්‍රකාශණයෙන් තමයි මේ කොන්දේසියෙන් සුදුසු දේ තෝරලා දෙන්නේ. අර අනුක්‍රමයකදී මේ වගේ කිසිම ප්‍රශ්නයක් ආවෙ නැහැ. ඉන්පුට් කරා, ප්‍රොසෙස් කරා, අවුට්පුට් කරා. මෙතනදී එහෙම බෑ. මේ කොන්දේසිය යටතේ තේරීමක් කරන්න අපි එහෙනම් ලියන්න ඕන තේරීම් පාලන ව්‍යුහය. එහෙනම් පළවෙනි තේරීම් පාලන ව්‍යුහය තමයි මම ඕගොල්ලන්ට කියලා දුන්නේ. මොකක්ද? If then end if. අපි මේක තව සරල උදාහරණයක් ගත්තොදී පුද්ගලයෙකුගේ වයස ආදානය කරාම අපි කියනවා වයස 18ක් හෝ ඊට අඩුයි නම් child කියලා තෝරලා පෙන්වන්න. එහෙනම් ඒකට අපි බලමු ගැලින් සටහනක් අඳින්න. තැහෙනවන බලන්න මේක කියන්නේ ආදානය කරන්න කියලා කියන්නේ මොනවද? වයස. එහෙනම් අපි input කරනවා age. අර වගේම start කියලා පටන් ගත්තා input කරා age. දැන් අපිට ඕන child කෙනෙක්ද කියලා තෝරලා බලන්න. එහෙනම් child කෙනෙක්ද කියලා තෝරන්න යම් විධානයක් අපිට දුන්නා මොකක්ද දුන්නේ ආදානය කරන ලද වයස 18ක් හෝ ඊට අඩුයි නම් තමයි child කෙනෙක් වෙන්නේ එහෙනම් දැන් අපි කියනවා if යටතේ බලනවා වයස කුඩා හෝ සමානයිද 18ට නේද වයස 18ක් හෝ ඊට අඩුයි නම් එහෙනම් බලන්න if age less than or equal 18 වයස 18ක් හෝ ඊට අඩුයිද ඔව් ඔව් නම් මොකද කරන්නේ display කරනවා child කියලා අපිට කිව්වද 18ට වඩා වැඩි නම් මේ adult කියලා හරි එහෙම මොනවද display කරන්න කියලා නෑ මෙතන කිව්වේ 18ක් හෝ ඊට අඩුයි නම් child කියලා පෙන්වන්න විතරයි එහෙනම් ඔන්න බලන්න වයස 12යි 12 කුඩා හෝ සමානයිද 18ට? ඔව්. child කෙනෙක් කියලා display කරලා stop කරා. වයස 35යි 35 කුඩා හෝ සමානයිද 18ට? නෑ. කෙනෙක්ම stop කරා. එහෙනම් කොන්දේසිය බැලුවා බලන කොන්දේසියේ සත්‍යතාවය මත පමණක් ප්‍රකාශයක් ක්‍රියාත්මක කරලා අවසන් කරනවා. එහෙනම් ඕකටම අපිට pseudo code එකක් ලියන්න පුළුවන්. input කරා age if යටතේ බලනවා age
කුඩා හෝ සමානයිද 18ට ඔව් කියන්න ලියුවා then ඔව් නම් display කරා child එතනින් අවසන් if then එක අවසන් කරා end if කියලා දැන් ඕගොල්ලන්ට තාදුරටත් තහවුරු වෙන්නේ නැති කොහොමද if then end if කියන එක අපි භාවිතා කරන්න කියලා එහෙනම් මේ කතා කරේ එක තේරීම් පාලන ව්‍යුහයක් වන if then end if මීට වඩා වෙනස් ඊළඟට අපිට කතා කරන්න තියෙන if then else end if කියන පාලන ව්‍යුහය අපි ඒකත් උදාහරණයක් අනුසාරයෙන් සාකච්ඡා කරමු හරි එහෙනම් අපි යම් කොහොමද දැන් if then else end if කියන එක කතා කර ලියන්නේ කියලා බලමු එහෙනම් ඔයගොල්ලන්ට කලින් අපි කතා කරේ if then end if ඒ කියුවේ if යටතේ කොන්දේසිය බැලුවා ඒ කොන්දේසිය සත්‍ය නම් then යටතේ ප්‍රකාශයක් විතරක් ක්‍රියාත්මක කරලා අවසන් වුණා හැබැයි මේක ඊට වෙනස් දැන් උදාහරණයක් ගෙන මට ඕන නම් ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි නම් pass කියලා නැතිනම් fail කියලාත් පෙන්වන්න ඕන හරි බලන්න දැන් කොන්දේසිය සත්‍ය නම් මොකක්ද වෙන්නේ කියලා එකක් තියෙනවා අසත්‍ය නම් මොකක්ද විය යුත්තේ කියලා කියනවා අන්න එවන් අවස්ථාවකට තමයි අපි if then end if කියන පාලන ව්‍යුහය භාවිතා කරන්නේ මොන බලන්න if යටතේ බලනවා කොන්දේසිය කන්ඩිෂන් එක මේ කන්ඩිෂන් එක සත්‍ය නම් then යටතේ ප්‍රකාශය ක්‍රියාත්මක කරනවා ඒ වගේම මේ කොන්දේසිය අසත්‍ය නම් else යටතේ ප්‍රකාශය ක්‍රියාත්මක කරනවා හැබැයි මේ ප්‍රකාශ දෙකම ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද බෑ කොන්දේසිය මතයි මේ දෙකෙන් කෝකද තීරණය වෙන්නේ ක්‍රියාත්මක වෙන්න විය යුත්තේ කියන එක තීරණය කරන්න ඒ කියන්නේ if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් then යටතේ ප්‍රකාශය ක්‍රියාත්මක කරලා අවසන් කරනවා අසත්‍ය නම් else යටතේ ප්‍රකාශය ක්‍රියාත්මක කරලා අවසන් කළ යුතුයි එහෙනම් අපි උදාහරණයක් අනුසාරයෙන් බලමු කොහොමද if then else end if දාලා ගැටලුවකට අදාළව ගැලීම් සටහනක් ඇඳලා ව්‍යාජ කේතය ලියන්නේ කියලා අපි කලින් ගත්ත ගැටලුවම උදාහරණයක් අනුසාරයෙන් බලමු මං කලින් කිව්ව ගණිත ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි නම් පාස් කියලා දෙන්නන්න. දැන් මං කියනවා ගණිත ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි නම් පාස් කියලාත් නැතිනම් ෆේල් කියලා තෝරලා පෙන්වන්න ඕන. එහෙනම් අපි බලමු මුලින්ම ෆ්ලෝ චාට් එක අඳින්න. ස්ටාර්ට් කර ඉන්පුට් කරනවා මැත්ස් මාක් දැන් අපිට තියෙන්නේ තෝරා ගන්න පාස්ද ෆේල්ද කියන එක එහෙනම් ඔන්න අපි කොන්දේසිය ලියන්න ඩිසිෂන් සිම්බල් එකක් ගත්තා මේ තුල අපි ලියනවා if යටතේ බලන කොන්දේසිය මොකක්ද මැක්ස් මාක් විශාල හෝ සමානයිද 50ට ඔව් නම් yes yes නම් මොකද කරන්නේ pass කියලා display කරනවා display pass එතන pass කියලා display කරලා stop කරන්න පුළුවන් සරල උදාහරණයක් එදිනොදි ලකුණු 90යි 90 විශාල හෝ සමානයිද 50ට ඔව් pass stop ඒ වගේම තාලමේ කිනව ලකුණු 20යි. එහෙනම් දැන් බලනවා 20 විශාල හෝ සමානයිද 50ට? නෑ අන්න බලන්න ලකුණු 50ට වඩා අඩුයි නම් මං කො මොකක් කරන්නද? fail කියලා display කරන්න. එහෙනම් no නම් display කරන්න fail කියලා. එතන fail කියලා ඒ ළමයා තෝරගෙන ඉවරයි. එනං එයත් ස්ටොප් එකට සම්බන්ධ කරා. දා උදාහරණයක් ඇරෙට ලකුණු 51යි. එනං දැන් බලනවා මැත්ස් මාක් 51යි. 51 විශාල හෝ සමානයිද 50ට? ඔව්. ඩිස්ප්ලේ කරා පාස්. ස්ටොප්. ඊළඟ ළමයට ලකුණු 49යි.
49 විශාල හෝ සමානයිද 50ට නෑ ඩිස්ප්ලේ කරා ෆේල් ස්ටොප් එහෙනම් ඔයගලට තේරෙන්න ඕන කොන්දේසියක් තියෙනවා කොන්දේසිය සත්‍ය නම් එක ප්‍රකාශයකොත් කොන්දේසිය අසත්‍ය නම් තවත් ප්‍රකාශයකොත් ක්‍රියාත්මක වෙනවා එනම් මෙන්න මෙවැනි ගැලීම් සටහනකට ව්‍යාජකේත ලියද්දී අපි පාවිච්චි කරන්නේ if then else and if කියන තේරීන් පාලන ව්‍යුහය. එහෙනම් අපි බලමු කොහොමද ඔකට සූඩෝ කෝඩ් එක ලියාගන්නේ. start කියන එකට ලිව්වා begin input කරා maths mark දැන් බලනවා කොන්දේසියෙ මැත්ස් මාක් ඉන්පුට් කළ කොන්දේසිය බලන්න. ඒ කියන්නේ if යටතේ බලනවා කොන්දේසිය නම් බලන කොන්දේසිය මොකක්ද? මැත්ස් මාක් විශාල හෝ සමානයිද 50ට. යස් කියන එක වෙනුවට අපි ලියන්නේ මෙතෙන්දි දැන් බලන්න මැත්ස් මාක් 50ක් හෝ ඊට වඩා වැඩි නම් යස් Yes, now මොකක්ද කරන්නේ display කරන්න pass ඒ වගේම අපිට මේක කියනවා no යටතේ ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙනවා අපේ pseudo code එකේ yes වෙනුවට ලිව්වා then එහෙනම් no වෙනුවට අපි ලියන පදය තමයි pseudo code එකේ else කියන පදය එහෙනම් else නම් no නම් මොකද කරන්නේ display කරනවා fail කියලා එනම් pass කියලා හෝ fail කියලා දෙකෙන් එකක් අපි තෝරා අරගෙන තේරීම අවසන් කරනවා end කියලා එනම් තේරීම අවසන් කරලා stop වෙනුවට අපි ලියනවා end එනවා ඔයගලන්ට පේනවා begin සහ end අතර ලියවෙන විශේෂ ප්‍රකාශයක් තමයි මොකක්ද if then else end if කියන පාලන ව්‍යුහය. එතකොට එහෙනම් අපිට මෙතන if then දාන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? if then අපි දැම්මේ කොන්දේසියේ සත්‍යතාවය මත විතරක් ක්‍රියාත්මක වෙන ගැටලුවකට. මෙතෙන්දී කොන්දේසියේ සත්‍යතාවය මත මෙන්ම අසත්‍යතාවය මත යම් ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙතෙන්ට සුදුසුතම පාලන ව්‍යුහය තමයි if then else end if කියන පාලන ව්‍යුහය. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කොහොමද එහෙනම් මේ වගේ තේරීම් දෙකක් තියෙන අවස්ථාවක අපි සූඩෝ කෝඩ් එකක් ලියාගන්න කියලා. තා උදාහරණයක් අපි ගත්තොත් කලින් ගත් උදාහරණෙම තා එකක් ගමු. වයස ආදානය කරාම වයස 18ක් හෝ ඊට අඩුයි නම් මං කො චයිල්ඩ් කියලා පෙන්නන්නේ නැතිනම් මං කියනවා අඩල්ට්. එහෙනම් ඔන්න වයස ආදානය කරාම අපිට ඕන චයිල්ඩ් කෙනෙක්ද අඩල්ට් කෙනෙක්ද කියලා තෝරගන්න. එතකොට එහෙනම් එක වයසක් ආදානය කරාම එයා චයිල්ඩ් අඩල්ට් දෙන්න දෙකම වෙන්න පුළුවන්ද? බෑ. ඒ දෙකෙන් එකයි. අන්න එහෙනම් බලමු අපි ඒකටත් සූඩෝ කෝඩ් එකක් සහ ෆ්ලෝ චාට් එකක් කොහොමද ලියාගන්නේ කියලා. එහෙනම් ගන්න ඉන්පුට් කරනවා අපි වයස ඉන්පුට් ඒජ්. දැන් බලනවා ඒජ් එක කුඩා හෝ සමානයිද 18ට. වයස කුඩා හෝ සමානයිද 18ට. ඕනනම් display කරනවා child. එතකොට child කියලා display කරලා stop වෙනවා. ඒ වගේම 18ට වඩා වැඩි නම් adult. adult කෙනෙක් කියලා තෝරලා stop වෙනවා. නවන බලන්න වයස අවුරුදු 7යි. 7 කුඩා හෝ සමානයිද 18ට? ඔව්. එහෙනම් display කරා child කියලා stop වුණා. වයස අවුරුදු 31යි. එනම් 31 කුඩා හෝ සමානයිද 18ට? නෑ. අඩල් කියලා display කරලා stop වෙනවා. එතකොට එහෙනම්
වයස අනුව චයිල්ඩ් කෙලින් දාල් කෙලින් ඉතින් මේ වගේ ගැටලුණන් රාශියක් තියෙනවා අපි මේ හැම එකකටම ගැලීම් සටහන් නැඳලා සුළු කෝඩ්ස් ලියන්න දැනගන්න ඕන ඉතින් ඒ වගේ ගැටලුත් මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ට ලිය ගැලීම් සටහන් අඳින්න පුළුවන් ෆ්ලෝ චාට් අඳින්න පුළුවන් මේවල තමන් ප්‍රැක්ටිස් කරන තරමටයි මේකෙදි තමන්ට මේ ගැටලුන් වලට මොකක්ද ආයුත්තේ if then if then l send if the nested if the මොකක්ද එන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන් මේවා කරන තරමට එහෙනම් අපි බලමු මේකටත් සූඩෝ කෝඩ් එකක් ලියන්න begin කියලා පටන් ගන්න මෙතෙන්දී ඉන්පුට් කරනවා අපි age then බලනවා if යටතේ age එක කුඩා හෝ සමානද 18කට ඔව් කියන එක වෙනුවට ලිව්වා then ඔව් නම් display කරා child no කියන එක වෙනුවට ලියන්නේ else else නම් display කරනවා adult මේ දෙකෙන් සුදුසු එක තෝරලා පෙන්නලා අවසන් වෙනවා end if ඒ කියන්නේ if then else අවසන් වෙන්නේ end if කියන. එතකොට මේ දෙකෙන් සුදුසු එක තෝරලා පෙන්නලා stop එහෙනම් end. එහෙනම් ඔයගලන්ට පැහැදිලි ඇති කොහොමද මේ විදියට එන ගැලීම්සලා ඒ කියන්නේ මේ තියෙන්නේ තේරීමක් හෙවත් වර්ණය. එතන මේ දෙවෙනි පාලන ව්‍යුහයේ වර්ණයක එන if then end if. එතකොට අපි පාලන ව්‍යුහයන් if sorry if යටතේ අපි කතා කර ආකාර දෙක එකක් if then end if අනිත් එක if then else end if කියන පාලන ව්‍යුහය. තා එකක් තුන්වෙනි එක තමයි nested if. අපි ඒකත් මේ විදිහටම ගැටලුවක් අරගෙන සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපි බලමු මොකක්ද මේ nested if කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට අපි දැන් if ආකාර දෙකක් කතා කරා එකක පළවෙනිම අවස්ථාවේ කතා කරා if යටතේ එක තෝරා ගැනීමයි දෙවෙනි එකේදී if යටතේ බලන කොන්දේසියෙන් තෝරා ගැනීම දෙකෙන් එකක් අපිට ප්‍රතිදානයක් ගන්න පුළුවන් එහෙනම් nested if කියන්නේ තෝරා ගැනීම රැසක් આવතින් ඒ රැස අතරින් සුදුසුකම එක තෝරා ගන්න කොහොමද කියන එක සරලව කිව්වොත් දැන් ඔයගොල්ලෝ විභාගෙට ලියලා ඔයාලා ගන්න ලකුණු අනුව එනවා A එකක්ද B එකක්ද C එකක්ද S එකක්ද W එකක්ද කියලා. එතකොට එක ළමයෙක්ට ඔය A B C S W ඔක්කොම එන්න පුළුවන්ද? බෑ. එන්න පුළුවන් ඔය සියල්ලගෙම එකයි. එහෙනම් අපි තීරණය කරන්න ඕන ළමයෙක්ගේ ලකුණු ඇතුළත් කරාම එයාට සුදුසු ශ්‍රේණිය කොහොමද තෝරලා ගන්නෙ? දැන් ඔයගොල්ලන්ට කියලා ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනම ළමයෙක්ගේ මාක්ස් එන්ටර් කරාම එයාට එන ග්‍රේඩ් එක හොයලා පෙන්නන්න ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අපිට ඔළුවට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කිව්වම එක සැරේට ටිකක් නොදන්න අය ටිකක් ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් අපි මෙවැනි එකක් ලියලා තියුනොතින් ඒ හරහා අපිට ටක් ගාලා කෝඩින් පැත්තට යන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද nested if දාලා ගැලීම් සටහනක් ඇඳලා ව්‍යාජකේතයක් ලියාගන්නේ කියලා. එහෙනම් අපි එතනදී උදාහරණෙම බලමු කොහොම ලකුණු ආදානය කරාම ඒ කියන්නේ මාක්ස් ඉන්පුට් කරාම ඒ මාක්ස් අනුව එයාට හිමි වෙන ග්‍රේඩ් එක මොකක්ද කියලා ඇඳගන්න. එහෙනම් මේකෙදි මම ගන්නවා මේ විදිහට මාක්ස් රේන්ජ් එක. ලකුණු 75 100ක් අතර අරන් තියෙනකින් A එකක් දෙනවා. ඒ වගේම 65ත් 74ත් පරාසයේ තියෙනකින් B එකක්. ඒ වගේම 55ත් 64ත් පරාසයේ තියෙනකින් C එකක්. 35ත් 54ත් පරාසයේ තියෙනකින් S එකක්. බිංදුවක් 34ත් පරාසයේ තියෙනකින් W එකක්. ඉතින් අපිට මේක විවිධාකාරයට ලියන්න පුළුවන් මම මේ සරලම ආකාරයක් ගත්තේ ඉතින් ලකුණු ආදානය කරාම එයාට A'ද B'ද C'ද S'ද W'ද කියලා මට එන්න ඕන තෝරගන්න එහෙනම් අපි බලමු මේ අතරින් කොහොමද සුදුසු ග්‍රේඩ් එක තෝරලා පෙන්නගන්නේ කියන එක එහෙනම් ඔන්න මං ගැටලුව විසඳන්න පටන් ගන්නවා ස්ටාර්ට් ලකුණු ආදානය කරනවා ඉන්පුට් මාක්ස්
विशाल को समान विशाल हो समान डिस्प्ले विशाल हो समानाई पनास पहा ओ क्यान लिवा यस यस नंग अपि मोकद कराने डिस्प्ले करने वां सी ये का कियला आ सी ये है कुत नेतिनम सी ये है कुत नेवे ये नानिवार ये देश्य का एक अपि ढार ये रिक्यान बै एस ए नत पुलवां डब्ल्यू ए नत पुलवां ये नापि देन बालन नोने डिस्प्ले डिस्प्ले करा एस से का नेवे नंग अनिवार्य है का डब्ल्यू का ओ ता ऑप्शन सापड़े दिए द डब्ल्यू है
නෑ නේද එහෙනම් S එකක් නොවේ නම් අනිවාර්යෙන් ඒ ළමයට හිමි වෙන්නේ W එකක් එහෙනම් ඩිසිෂන් එකක් අවසාන අවස්ථාවට අවශ්‍ය නෑ ඩිස්ප්ලේ කරා W කියලා කොහොමද බලන්න පළවෙනියට ලකුණු 90යි 90 විශාල හෝ සමානයිද 75ට ඔව් ඩිස්ප්ලේ කරා A එතකොට ඒ ළමයාගේ තේරීම අවසන් එහෙනම් අවසන් නම් මොකද කරන්නේ අපි ස්ටොප් එකට සම්බන්ධ කළ යුතුයි අනේ මම මෙතනට දැම්මා ස්ටොප් කිය අදෙවණිය කන්නම දෙවණියට ලකුණු තියෙනවා 69 එහෙනම් දැන් බලනවා මාක්ස් 69යි 69 විශාල හෝ සමානයිද 75ට නෑ 69 විශාල හෝ සමානයිද 65ට ඔව් අන්න එහෙනම් ඩිස්ප්ලේ වෙනවා B එකක් කියලා. එතකොට එහෙනම් B එකක් කියලා එයත් ගේ තේරීමත් අවසන් වෙනවා. ඒ කියන්නේ ස්ටොප් එකට සම්බන්ධ වෙනවා. තුන්වෙනි ළමයට ලකුණු බලනවා. එයාට තියෙනවා ලකුණු 60ක්. එහෙනම් මාක්ස් 60යි 60 විශාල හෝ සමානයිද 75ට? නෑ. 60 විශාල හෝ සමානයිද 65ට? නෑ. 60 විශාල හෝ සමානයිද 55ට? ඔව්. ඩිස්ප්ලේ කරා C එකක් කිය. එහෙනම් C එකක්ද කියලා ඩිස්ප්ලේ කළා. ස්ටොප් වෙනවා. නෝ. එහෙනම් තව උදාහරණයක් ගමුකෝ. ලකුණු 50යි. 50 විශාල හෝ සමානයිද 75ට? නෑ. 50 විශාල හෝ සමානයිද 65ට? නෑ. 50 විශාල හෝ සමානයිද 55ට? නෑ. 50 විශාල හෝ සමානයිද 35ට? ඔව්. එහෙනම් ඩිස්ප්ලේ වෙනවා S එකක් කියලා. එහෙනම් ඒ ස්ටොප් එකට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට ලකුණු 10යි. 10 විශාල හෝ සමානයිද 75ට? නෑ. 10 විශාල හෝ සමානයිද 65ට? නෑ. 10 විශාල හෝ සමානයිද 55ට? නෑ. 10 විශාල හෝ සමානයිද 35ට? ඒත් නෑ. එහෙනම් එයා W කියලා ඩිස්ප්ලේ කරා. එතකොට එයත් ස්ටොප් එකට සම්බන්ධ වෙනවා. එහෙනම් දැන් ඕගොල්ලන්ට තේරෙනවා කොන්දේසි රසක් තියෙන අවස්ථාවකින් එක අවස්ථාවක් තෝරාගත්තා. ඒතර මෙතනදී එක කොන්දේසියයිද තියෙන්නේ? නෑ කොන්දේසි රසක් තියෙනවා. අන්න එහෙනම් මෙවැනි ගැලීම් සටහනකට ව්‍යාජ කේතලිය අදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. nested if කියන එක විශේෂයක් නෑ. සූඩෝ කෝඩ් එක ලියද්දී හරි ලේසි. if then else හරියට තේරුණා නම් එහෙනම් ඔන්න බලන්න start කියන එක පටන් ගන්නවා begin කියලා input කරනවා marks then marks input කරලා ඔයාලට පේනවා ඇති මෙතන if යටතේ කොන්දේසි එහෙනම් අපි ඒක ඒ විදිහටම ලියනවා if යටතේ බලනවා marks විශාල හෝ සමානයිද 75ට ඔව් කියන එක වෙනුවට ලිව්වා then ඔව් නම් display A display කරා A කියලා no කියන එක වෙනුවට ලිව්වා else no නම් ආයෙත් මොකද දෙන්නේ කොන්දේසිය එහෙනම් අපි A කොන්දේසිය නැවත ලියනවා මොකක් යටතේද if යටතේ එහෙනම් if යටතේ ආයෙත් බලනවා marks විශාල හෝ සමානයිද 65ට ඔව් කියන එක වෙනුවට then මේ marks 65ක් හෝ ඊට වඩා වැඩිද ඔව් display b එහෙනම් then නම් display කරා b කියන ආයෙත් no වෙනුවට ලිව්වා else එහෙනම් no නම් නැවතත් තියෙන්නේ if එක එනං if යටතේ ආයෙත් කොන්දේසිය marks විශාල හෝ සමානයිද 55ට ඔව් කියන එක වෙනුවට එතෙන්දි then ඔව් නම් display කරනවා c කිය no වෙනුවට ලිව්වා else නම් නැවතත් මේ no නම් නැවතත් if එකක් එනං else නම් නැවතත් අපි ලියනවා marks විශාල හෝ සමානයිද 35ට yes then yes නම් මොකද කරන්නේ display කරනවා s then බලන්න no නම්
out එකක්. ඒ කියන්නේ එහෙනම් else නම් display කරන්න w කිය. එතකොට මේ අවස්ථා අතරින් තෝරාගෙන ඉවරයි. එතකොට ඕගොල්ලන්ට මතක ඇති if then else අවසන් කරා අපි කොහොමද? end if කියලා. එහෙනම් මෙතෙන්දී if then else end if කරන්න. එහෙනම් මේ end කරේ අවසානයට ලියවුලාද if එකයි. එහෙනම් අපි if කීයක් ලිව්වාද? ඒ if ගන්නට end if ලියන්න. එහෙනම් ඔන්න මම මුලින්ම end කරනවා පළවෙනියට ලිය අවසානයට ලියන ලද if එක. ඊළඟට end කරනවා ඊළඟට ලියන ලද if එක දෙවෙනියට. ඊළඟට end කරනවා ඊළඟට ලියන ලද if එක. ඒ විදියට ලියන ලද සෑම if එකක්ම end if කරන්න. මේ විදියට ඉදිරියට පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නයි මේ විදියට ඉදිරියට පෙන්වුවේ. ඒ වගේ ඔයගොල්ලෝ ලියන ලද සෑම if එකක්ම මේ විදියට end if කළා. අවසානයේ begin එක end ඉතින් මේ තියෙන්නේ nested if වලට අදාළව ලියන ලද pseudo code එකක්. අර තියෙන ඊට අදාළ ගැලීම් සටහන. එහෙනම් ඔයගලන්ට පේනවා ඇති අපි කලින් ඉගෙන ගත්ත ක්‍රම දෙකටම වඩා මේකේ අවස්ථා රසක් තියෙනවා. ඒ රස අතරින් එක අවස්ථාවකුයි තෝරා ගන්න. එහෙනම් කොන්දේසි රසක් සහිත වගන්ති ඇති අවස්ථාවන් වලින් සුදුසු අවස්ථාව තෝරා ගැනීමට අපි භාවිතා කරන පාලන ව්‍යුහය තමයි nested if. පැහැදිලිද? හරි. එතකොට මෙතනින් අපි අවසන් කරනවා වර්ණය හෙවත් තේරීම කියන පාලන ව්‍යුහය. ඔයගලන්ට මතක ඇති අපි ගුවා ගැලීම් සටහන ව්‍යාජ කේතයක් ලියද්දී එහෙම නැහැ ඇල්ගොරිතම් එකක් ගොඩනගද්දී ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් අපිට භාවිත කරන්න පුළුවන්. මොනවද ඒ පාලන ව්‍යුහ තුන? අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය. අනුක්‍රමය කිව්වා ඉහළ සිට පහළට සරලවම ගලාගෙන යන ඒවා. ඒකෙදි ගියා ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට්, එන්ඩ්. එච්චරයි. නමුත් ඊළඟට අපි කතා කරා තේරීම. තේරීමේදී අපි කිව්වා ගැටලුවේ ස්වරූපය අනුව තේරීම් කියන ආකාරය වෙනස්. අපි ඒ සඳහා පාවිච්චි කරනවා කිව්වොත් තේරීම් පාලන ව්‍යුහය. එතන ඒයින් එක තේරීම් පාලන ව්‍යුහයක් තමයි if then. ඒකෙදී අපි කතා කරා if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් then යටතේ ප්‍රකාශයක් පමණ ක්‍රියාත්මක වෙනවා. අනිත් එක කතා කරා if then else end if කියන එක. ඒකෙදී කතා කරේ if යටතේ බලන කොන්දේසිය සත්‍ය නම් දෙන්‍යතේ ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අසත්‍ය නම් එල්ස් යටතේ ප්‍රකාශයකුත් ක්‍රියාත්මක වෙනවා. ওই දෙකෙන් එකක් ක්‍රියාත්මක කළ තේරීම අවසන් කරනවා. මේ කතා කරා එහෙනම් වගන්ති රසක් හෙවත් කොන්දේසි රසක් තියෙනවා. ඒ කොන්දේසි රස අතරින් සුදුසු අවස්ථාව තෝරා ගන්නයි. එහෙනම් මේ කොන්දේසි රසක් සහිත වගන්ති තියෙන අවස්ථාවක සුදුසු අවස්ථාව තෝරා ගන්න අපි පාවිච්චි කරන පාලන ව්‍යුහය තමයි nested if. පැහැදිලි ඇත. එහෙනම් අපි මෙතනින් පස්සේ ඊළඟට කතා කරන්නේ පුනර්කරණය හෙවත් repetition කියන එක.